ආයුබෝවන් අද දවසේ අපි කතා කරන්නේ නිවසේ කුඩා ඉඩකඩක් භාවිතා කරලා ලොකු ඉඩකඩක් යවන්න නැතුව බඳුන් ගතව එහෙම නැත්නම් අපි පෝච්චි එක බුලත් පැලයක් හොවා ගන්න ආකාරයයි දැන් අපි මේ වගේ බුලත් පැලයක් අරගෙන තියෙනවා ඒ වගේම තමයි ටිකක් විශාල පෝච්චියක් අරන් තියෙනවා ඒ පෝච්චිය තමයි මේ පැලේ සිටවා ගැනීම සිදු කරන්නේ ඊට අමතරව අපි විශේෂත්වයක් දක්වනවා සාමාන්‍යයෙන් අපි බුලත් කියන්නේ නිකන් මේක වැල වගේ හැදෙනවනේ දැන් වැල හැදෙද්දි අපි මේකට ආධාරකයක් ලබා දෙන්න ඕන අපි බුලත් පැලයට පෝච්චි එහෙම නැත්නම් මේ බඳුනේ සිටවල හොඳ මාධ්‍යයක් ලබා දීලා පෝෂණය ලබා දෙනවා වගේම මෙහිදී සිදු කරනවා අපි හොඳ පෝෂණයක් ලබා දෙන්න පුළුවන් ආධාරකයක් තමයි සකස් කරන්නේ. ඒ කියන්නේ හොඳ පෝෂණ මාධ්‍යකින් පුරවපු ආධාරකයක් සකස් කරලා අන්න ඒ ව්‍යුහයේ ඔස්සේ තමයි මේ පැලේ සිටවල ඉවර වෙලා මේක වර්ධනය කර ගැනීම සිදු කරන්නේ. අපි බලමු කොහොමද මේක සිදු කරන්නේ කියලා වීඩියෝ එකේ මම පියවරෙන් පියවරට ඉදිරියට මේක සාකච්ඡා කරගෙන යනවා. දැන් අපි මේ විදිහට මේ දැල් වෙළඳපළෙන් අපිට ලබා ගන්න පුළුවන් මේ අඩියක කෑල්ලක් අරන් තියෙන්නේ. මීට වඩා ටිකක් ලොකු කෑල්ලක් ගත්තොත් එතකොට හොඳින් ඉඩකඩ ලබා දීලා ඉවරලා ටිකක් ලොකු ආධාරකයක් සකස් කරන්න පුළුවන්. හැබැයි අපි මේක බඳුනක සිටවන්න සකස් කරන හින්දා මේ වගේ ප්‍රමාණයක් ගත්තාම ප්‍රමාණවත්. ඊට පස්සේ අපි මේක රවුමක් ආකාරයෙන් සකස් කරලා එහෙම නැත්නම් කණුවක් විදිහට සකස් කරලා මේක සිටවීම සිදු කරන්නේ. අන්න ඒක නිසා අපි මේ විදිහට පොඩ්ඩක් මේකේ ආකෘතිය යම් ආකාරයකින් පොඩ්ඩක් සකස් කර ගැනීමයි මේ සිදු කරන්නේ. හරි අපි මේ විදිහට සකස් කරගත්තාන් පස්සේ අපිට මේකට ඍජුවම මාධ්‍ය දාන්න බෑ. මොකද මේ සිදුරු වලින් එළියට අපි සකස් කරගත්තු මාධ්‍ය යන්න පුළුවන්. අන්න ඒක නිසා අපි මේ විදිහට මේ කොහුලණු නිෂ්පාදනයේදී යොදා ගන්න මේ අර කොහු ටික ගත්තගෙන් පස්සේ කොහුබත් එකක් නෙමෙයි මේ ඉතිරි වෙන අයින් කරන කොටසක් මේක. මෙන්න මේක භාවිතා කරලා ඉවරලා මේක වටේට හොඳින් එහෙම අර අපි යොදන මාධ්‍ය එළියට යන්නේ නැති වෙන විදිහට මේක ආවරණය කර ගැනීම තමයි සිදු කරන්නේ මේ දැල ආවරණය වෙන විදිහට. හරි මේ විදිහට මේ ආවරණය එහෙම නැත්නම් අපි මේ කොහු කෙඳි ආවරණය මේ විදිහට යොදාගත්තාන් පස්සේ අපි මේ සකස් කරලා තියෙන මාධ්‍ය එහෙම නැත්නම් අපි මේ ඉතාමත් හොඳ පෝෂණ තත්ත්වයක් අඩංගු වෙන විදිහට හොඳ පෝෂණ මාධ්‍ය සකස් කරලා තියෙන්නේ. මේකෙදී අපි 10 කොටස් එකක්, වැලි කොටස් එකක්, කොහොබත් කොටස් එකක්, මතු පිටිපස් කොටස් එකක් සහ වැව්පස් කොටස් එහෙකුයි කාබනික පොහොර විදිහට අපිට කොම්පෝස්ට්ත් දාලා තියෙනවා. ඒ වගේම තමයි මේකට ගොමයි එළු පොහොරයිත් දාලා තියෙනවා කලවම් කරලා. මේ විදිහට ගොඩක් හොඳින්ම පෝෂණය අන්තර්ගත වෙන විදිහට මාධ්‍ය සකස් කරලා මෙන්න මේ විදිහට යොදා ගැනීම සිදු කරනවා. මේකට සම්පූර්ණයෙන්ම යොදා ගන්න නැහැ. සාමාන්‍යයෙන් අපි මේකේ දැන් යම් ප්‍රමාණයකට තමයි මේ මාධ්‍ය පුරවා ගැනීම සිදු කරන්නේ. මේ දැන් ඔයාලට පේනවා අපි මේක මේ විදිහට සකස් කරද්දි මේකෙන් අර මාධ්‍ය එළියට වැසීමක් හෝ එළියට යෑමක් සිදු වෙන්නේ නැහැ. මෙහෙම අල්ලලා හිටිනවා. හරි. දැන් මේ විදිහට භාගයක් විතර දාලා අපි මෙන්න මේ විදිහට PVC නලයක් කරන් තිනවා. මේ PVC නලය යොදාගන්නේ අපි මේකට දැම්මෙන් පස්සේ අපිට පුළුවන් මේක අපි කණුවක් විදිහට සකස් කරලා දෙනවනේ. ඊට පස්සේ මෙන්න මේ ස්ථානයෙන් අපිට මේ මෙතනින් වතුර ඇතුල් කරුවොත්, ඒ කියන්නේ වතුර පෝෂණ ද්‍රව්‍ය අපි අවශ්‍ය දේවල් ඇතුල් කරුවොත් දියරයක් විදිහට මේක ඇතුලේ මේ අපි සකස් කරලා දෙන මේ ආධාරකයේ තියෙන පෝෂණ මාධ්‍යට නිදහස් වීම සිදු වෙනවා. එතකොට මේ බුලත් පැලේ මේකේ මුල් අල්ලගෙන මේකත් එක්කලා වර්ධනය වෙනවා නම් ඊට ඉක්මනින්ම අවශ්‍ය කරන පෝෂණ ලබාගෙන ඒකට වර්ධනය වීමේ හැකියාව ලැබෙනවා. අන්න ඒක නිසා අපි මෙන්න මේ විදිහට PVC බටයක් මේක මැද්දෙන් ස්ථානගත කිරීම සිදු කරන්නේ. ඊට පස්සේ අපි මේක හොඳින් සීල් වෙන විදිහට මෙන්න මේ ආකාරයෙන් මේක ලණුවක් භාවිතා කරලා තමයි මෙතනදී අපි මේ ගැට ගසා ගැනීම සිදු කරන්නේ. අපිට පුළුවන් මේ විදිහට ලණුවක් හෝ වෙනත් යමක් හෝ භාවිතා කරලා මේක ගැට ගසා ගැනීම තමයි අපි සිදු කරගන්න ඕනේ මෙහිදී.
හරි අපි මේ විදිහට මේ පෝෂණ මාධ්‍ය සහිත අපි මේ ආධාරක විදිහට සකස් කරගත්තු කණුව දැන් සකස් කරගෙන ඉවරයි දැන් අපිට මේක මේ විදිහට දැක බලා ගන්න පුළුවන් අපිට මේ ස්ථානයෙන් අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ද්‍රාවණයක් විදිහට එතකොට ජල සම්පාදන කටයුතු සිදු කරන්න පුළුවන් අපි මේක පැත්තකින් තියලා ඉවර වෙලා ඊට පස්සේ එන මේ ආකාරයට අපි යොදා ගන්න මේ බඳුනේ ඒ කියන්නේ ටිකක් ලොකු බඳුනක් අරගෙන තියෙන ඔයාලට පේනවා ඇති මේ බුලත් පැලේ තමයි අපි තෝරගෙන තියෙන්නේ මේ බුලත් පැලේ සිටවා ගැනීම තමයි සිදු කරන්නේ සාමාන්‍යයෙන් දැන් අපි බඳුනක් ගත්තාම බඳුනේ මේ යට අනවශ්‍ය ජලය බැහැර වෙන්නේ ඒ කියන්නේ අපි මේ යොදන මාධ්‍යයට යොදන අනවශ්‍ය ජලය බැහැර වෙන්නේ සිදුරු සකස් වෙලා තියෙන්න ඕන එහෙම සිදුරු නැත්නම් අපි සිදුරු විද ගැනීම කරලා තමයි පැලේ සිටවන්න ඕනේ ඊට පස්සේ මම ඉස්සෙල්ලා විදිහෙම සකස් කරගත්තා. ඒ කියන්නේ මේකට පුරවපු විදිහෙම හොඳ පෝෂණ මාධ්‍යය තමයි මේ සඳහා සකස් කරලා තියෙන්නේ. ඒ පෝෂණ මාධ්‍ය මෙන්න මේ ආකාරයෙන් යොදා ගැනීම සිදු කරනවා. යම් මුසකට පෝෂණ මාධ්‍ය යොදලා ඉවර වෙලා ඊට පස්සේ දැන් අපි මේක කණුව මෙහෙම උඩ තිබ්බොත් මේක පෙරලෙනවනේ. ඒකෙන් ද පොඩ්ඩක් කණුවත් මේකේ පස්සෙක් කළා පොඩ්ඩක් හොඳට සවිශක්තිමත් හිටින විදිහට රන්දවලා තමයි අපි මේකට ඉතිරි මාධ්‍ය පුරවා ගැනීම සිදු කරන්නේ. හරි ඔන්න දැන් අපි යම් මුසකට ඒ කියන්නේ යම් ප්‍රමාණයකට පස් පුරවගෙන ඉවරයි ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් අපි පොට් එක බලපුවම මේ අර පොට් එකේ දෙකලවරෙන් මෙන්න මෙම්ම ධාර දෙකක් තියෙනවා අන්නේ ධාරය අහුවෙන්න මෙන්න මෙහෙම ඉරලා ගත්තාම ලස්සනට මේ පැලේ මුල් වලට මූලපද්ධතියේ කිසිදු හානියක් නොවන විදිහට පැලේ වෙන් කරලා ගන්න පුළුවන් මේ වලට පේනවා පස් තට්ටුවට කිසිදු හානියක් උන්නේ නැහැ මෙහෙමයි දැන් මේක සෑහෙන කාලයක් මේ පස් වල තිබිලා මේ පස් වල කිසිදු පෝෂණයක් නැහැ පෝෂණය අඩුයි අන්නේ ඒක නිසා අපි මෙන්න මෙහෙම උඩින් පස් ස්තරයෙන් ටිකක් කඩලා අයින් කරනවා යටින් කඩලා අයින් කරන්නේ නැහැ මොකද යටයි මේකේ මුල් ටික සේරම තියෙන්නේ මෙන්න මෙහෙම උඩින් යම් ප්‍රමාණයක් කඩලා අයින් කරලා ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි සකස් කරගෙන ඒ කියන්නේ පස් දාන්න නැතුව සකස් කරලා ඉඩ ඉතුරු කරගත්තු මේ ඉඩට මෙන්න මෙහෙම අපි මේ පැලේ තියලා මෙන්න මෙහෙම පස් වලින් ආවරණය කර ගැනීම එහෙම නැත්නම් අපි මේ පෝෂණ මාධ්‍යයෙන් ආවරණය කර ගැනීමයි සිදු කරන්නේ. හරි. දැන් මෙන්න මේ විදිහට සිදු කරලා ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට මේකට ජල සම්පාදන කටයුතු කරලා දින දෙකක් තුනක් වගේ යනකම් අපිට පුළුවන් මේක සෙවන සැරි ස්ථානයකින් තියන්න. මොකද මේ පැලේට පොඩි පීඩාකාරී තත්ත්වයක් ඇති වෙනවා. අපි මෙහෙම ඒකේ බඳුන මාරු කරපුවාම ඒකින්ද දින දෙකක් තුනක් එහෙම තියලා ඊට පස්සේ පුළුවන් මේකට ගැලපෙන පරිදි හිරු එළිය සහ ඉඩකඩ ලැබෙන විදිහට ගැලපෙන ස්ථානයකින් තියන්න. අපිට මෙන්න මෙහෙමයි මෙන්න මේ ස්ථානයනුත් මෙන්න මේ ආකාරයෙන් ජල සම්පාදන කටයුතු මේකේ සිදු කරන්න පුළුවන්. ඒකයි විශේෂම ලක්ෂණය. ඒකයි මේකේ තියෙන විශේෂම වාසිය. අනිත් එක තමයි දැන් අපි මේකේ වර්ධනයත් එක්කලා සිදුවෙන සියල්ලම ඉදිරියේදී මේක හොඳින් වර්ධනය වෙන තෙක් මේ වීඩියෝ එකේ අන්තර්ගත කරලා තියෙනවා. සකස් කරගත්තු ඇටවෝ මේ බුලත් පැලේ සිටවලා දින 45ක් විතර වෙද්දී අපිට මේ වගේ හොඳ වර්ධනයක් මේ පැලේ දැක බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ දින 45 පුරාවට මේ පැලේට සිදු කරපු නඩත්තු කටයුතු සහ සාත්තු ගැන කතා කරුවොත් අපි මේකට පොහොර සම්පාදනයක් වගේ දෙයක් තාම කෙරුවේ නැහැ. අපි මේකට ජල සම්පාදනය හොඳින්ම කෙරුවා. ඔයාලා දකින්න ඇති අපි ගොඩක් ලොකු පැලයක් නෙමේ සිටෙව්වේ. සාමාන්‍ය කළු පොට්ට එකක තිබ්බ අඟල් පහේ උරේක දාලා තිබ්බ බුලත් පැලයක් සිටවගත්තේ. ඉතින් මේ විදිහට හොඳින් වටෙන්ම අතු දාලා හොඳින් වර්ධනය වෙලා තියෙනවා. දැන් අපි මේ දින 45 තුලදී හොඳ වර්ධනයක් ඇත්තෙන්ම අරන් තියෙනවා. අද දිනේ අපි මේ සූදානම් වෙන්නේ මේ වීඩියෝ එක තව චුට්ටක් දිගට කරන් යන නිසා මේකට අපි හොඳ පෝෂණයක් ලබා දීම සිදු කරන්න ඕන. මීට වඩා හොඳ තත්ත්වයෙන් මේ වැල පවත්වාගෙන යන්න අපි මේ බඳුන් ගතව වගාවක් ඉදිරියේ මේ බුලත් පැලේ සිදු කරන් ගියත් මීට වඩා හොඳින් පඳුරු දාලා හොඳට අතු ගිහිල්ලා හොඳින් කොළ ගන්න පුළුවන් මේ ගහම ඒ කියන්නේ අපි මේ ලබා දීලා තියෙන ආධාරකයේ වැහෙන විදියට මේ බුලත් පඳුර වර්ධනය කරගන්න නම් අපි මේකට හොඳ පෝෂණයක් ලබා දීම සිදු කරන්න ඕන. අන්න ඒක නිසාත් අපි මේ බුලත් පඳුරට සම්පූර්ණයෙන්ම කාබනික පොහොර පමණක් භාවිතා කරලා මේකේ වර්ධන කටයුතු ඉදිරියේදී සිදු කරගන්න බලාපොරොත්තු වෙන නිසාත් අද දිනේ අපි මේකට පොහොර සම්පාදනය කිරීමක් සිදු කරනවා. ඒ සිදු කරන්නේත් අපි කාබනික පොහොර තමයි යෙදීම සිදු කරන්නේ. ඉතින් අපිට මේ වගේ පැලයකට කාබනික පොහොර විදියට යොදා ගන්න පුළුවන්. ඔය වියලි ගොම පොහොර, එතකොට සත්ත පොහොර විදියට කුකුල් පොහොර, එළු පොහොර වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ කටු පොහොර වගේ දේවලුත් පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් මේකට ඔය කාබනික පොහොර විදිහටම කොම්පෝස්ට් පොහොර යොදා ගන්න පුළුවන්. එතකොට කොළ පොහොර වර්ග වගේ ඒ වගේ දෙයක් වුණත් ඉතාම සාර්ථක විදිහට මේකට යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද දිනේ අපි නම් මේ යොදාගෙන තියෙන්නේ වියලි ගොම පොහොර තමයි අරන් තියෙන්නේ.
අපි අමු ගොම පොහොර අමු කුකුල් පොහොර අමු එළු පොහොර වගේ දේවල් යොදා ගන්නෙ නැහැ අපි සාමාන්‍යයෙන් ඕනෑම ශාකයකට යෙදීම සිදු කරද්දී අර මේ පොහොරවල තියෙන සැරගතිය ටිකක් අඩු වෙනකන් තියලා ඒ කියන්නේ ටිකක් මේ ගොම පොහොර සහ එළු පොහොර ගන්නවා නම් වියලි අවස්ථාවේදී යොදා ගන්නෙ එතකොට කුකුල් පොහොර යොදා ගන්නවා නම් අපි කුකුල් පොහොර යොදා ගන්නෙ මාස 6ක් පමණ පරණ වෙනකන් තියලා එතකොට තමයි ඒකේ තියෙන සැරගතිය එහෙම යන්නේ නැත්නම් ගහට අපි දැම්මහම ගහ තැඹිලා යන්න පුළුවන් ගහට සැර වෙන්න පුළුවන් අන්න ඒක ඒ හැකියාව ඒ කියන්නේ ගහට වෙන හානිය උපරිමයෙන් අවම වෙන විදිහටත් ගහට ඉක්මනින්ම පෝෂක අවශෝෂණය කරගන්න පුළුවන් වෙන විදිහටත් ගහේ වර්ධනය උපරිම තත්ත්වයෙන් පවත්වාගෙන යන්න පුළුවන් වෙන විදිහටත් තමයි අපි මේ පෝෂක සම්පාදනය එහෙම නැත්නම් මේ කාබනික පොහොර යෙදීම සිදු කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද අපි මේ පැලයට දැන් කාබනික පොහොර යෙදීම සිදු කරන්නේ කියලා. මෙන්න මේ විදිහට අපි මේ යොදා ගන්න කාබනික පොහොර යෙදීම සිදු කරනවා. ඔයාලට පේනවා මේ මාධ්‍ය අපි මේ පැලේ මුලින්ම දාලා තිබ්බ මාධ්‍යත් හොඳින් තෙත ගතියෙන් තියෙනවා. අපි මේක අර ගහට අවශ්‍ය ප්‍රමාණයට ජලය සම්පාදනය කරලා තියෙනවා වැඩි වෙනකන් ජලය දාලත් නැහැ ගහ වේලිලාම යනකන් තියන්නේත් නැහැ දැන් අපි මෙහෙම පොහොරේදීම සිදු කරලා ඉවර වෙලා මෙහෙම නිකන් දාලා තියන්නේත් නැහැ අපි මේක පොඩ්ඩක් කලවම් කරලා යවන්න ඕන මොකද එතකොට තමයි මේ පොහොර පස්සෙක් කළ හොඳින් කලවම් වීම සිදුවන්නේ ඉතින් මෙහෙමයි දැන් අපි කලවම් කරනවා කියලා අපිට මෙහෙම අතින් කලවම් කරන්න බැයි නම් අපිට අර පොඩි තුම් මුල්ලුව තියෙන්නේ අර අතින් පාවිච්චි කරන අත් මුල්ලුවක් වගේ ඒ වගේ පොඩි එකක් භාවිත කරන්න පුළුවන් ඒක ඊටම ප්‍රායෝගිකයි මේ වගේ දෙයකට මම නම් මෙතනදී මට ඒක නැති නිසා මෙහෙම අතින්ම මේක කලවම් කර ගැනීම සිදු කරනවා මොකද අපි මෙහෙම පොහොර යොදලිවල ඉවර වෙලා කලවම් කර ගැනීම ඊටම වැදගත් මොකද දැන් අපි මේක පසත් එක්කලා නැත්තම් පස වෙනම ස්තරයක් ඉදිරිය තියෙනවා පොහොර වෙනම ස්තරයක් ඉදිරිය තියෙනවා හැබැයි අපි මෙහෙම කලවම් කරගත්තාම පසත් පොහොරත් හොඳින් කලවම් වීම සිදු වෙනවා එතකොට අපි ජල සම්පාදනය කරපුවාම ඉක්මනින්ම ඒ කියන්නේ මේ පොහොර වලින් ඉක්මනින්ම ජලයට මේ පොහොරේ තියෙන පෝෂණ කොටස් පෝෂක නිදහස් කිරීම සිදු කරනවා ඉතින් ඒ විදිහට අපි ජල සම්පාදනය කරද්දී ඉක්මනින්ම පසට මේ පෝෂක කොටස් නිදහස් කරපුවාම ඒ පෝෂක කොටස් ශාකයට ඉක්මනින්ම අවශෝෂණය කරගැනීමේ හැකියාව තියෙනවා. අන්න ඒක නිසා අපි මේ ශාකයට හොඳින් ජල සම්පාදනය කිරීමත් ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ වගේ පොහොර යෙදීමක් කෙරුවගෙන් පස්සේ මෙහෙම පොහොර හොඳින් මිශ්‍ර වෙන විදිහට මේක පස්සෙ කළා කලවම් කරලා දාන එකත් ටිකක් වැදගත් දෙයක් වෙනවා. ඉතින් අපි මේ විදිහට මේක දින 45ක් වෙද්දී මෙන්න මේ ආකාරයෙන් සිදු කරනවා. ඔයාලට දැන් දැක බලා ගන්න පුළුවන් මේ වගේ හොඳ වර්ධනයක් අපිට දින 45ේදී මේ ශාකයේ දැක බලා ගන්න පුළුවන්. අපි ඉදිරියටත් බලමු මේකට අවශ්‍ය කරන විදිහට අපි නඩත්තු කටයුතු දිගින් දිගටම සිදු කරන් යනවා. දැන් අපි මේ දින 45ේදී මේකට පළමුවරනේ පොහොරේදීම සිදු කරන්නේ අපිට මීට කලින් වුණත් පොහොරේදීමක් කරන්න තිබ්බා අපි ඊටමත් පෝෂණයෙන් අනුන මාධ්‍යම් මේ සඳහා සිටවීමේදී යොදා ගත්තා අන්න ඒක නිසා අපි මේකට පොහොරේදීමක් සිදු කරුවේ නැත්තේ ඒ වගේම තමයි අපිට මේකට කාබනික දියර පොහොර වර්ග වුණත් මේ ශාක පත්‍ර වලට ලැබෙන විදිහට යෙදීමේ හැකියාව තියෙනවා ඊටම මේක අපිට අර බුලත් ආහාරයට පමණක් නෙමෙයි මේක බුලත් වැලක් ලස්සනට සිටව ගත්තාම අපිට නිවසේ අලංකාරයේ උදෙසා අපේ උද්‍යානයකට උනත් මේක ඊටම ප්‍රායෝගික ලෙස එක්කර ගැනීමේ හැකියාව තියෙනවා කියලා ඉතින් ඔයාලට මේක දැක්කහම පේනවා. ඉතින් ඒ වගේම තමයි අපිට මේකට නැවතත් පොහොරේදීම දින 30කින් දින 45කින් ඒ වගේ අපිට අපි විසින්ම සකස් කරගන්න කාල රාමුවක් ඔස්සේ අපිට පොහොරේදීමේ හැකියාව තියෙනවා. අහවල් දිනේ පොහොර දාන්න ඕන එහෙම කියලා නැහැ. මොකද අපි මේ බඳුන්ගත වගාවක් සිදු කරන්නේ අපි මේක වගාවක් විදිහට මේ අර වාණිජ්‍ය වගාවක් විදිහට නෙමෙයි මේක කරන්නේ. අන්න ඒක නිසා එහෙම නියමයක් කියලා නැහැ. අපිට ගැළපෙන විදිහට නිදහස් වෙලාවක් බලලා ඉවර වෙලා මේ ශාකයට පෝෂණයේ මදි වගේ කියලා අපිට තේරෙනවා නම් අන්න ඒ වෙලාව බලලා ඉවර වෙලා මේකට ගැළපෙන විදිහට පොහොරේ දීමක් අපිට කරන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මේ විදිහටයි දින 45කදී වර්ධනය වෙලා තියෙන ආකාරය සහ මේකට පොහොරේ දීම සිදු කෙරුවේ. අපි ඉස්සරහට බලමු මේකේ වර්ධනයත් එක්කලා අපි කොහොමද ඉදිරියට නඩත්තු කටයුතු සිදු කරගෙන යන්නේ කියලා. අපි බුලත් පැලේ සිටවල මාස 4ක් විතර වෙද්දී අද දිනේ ඇවිල්ලා තියෙන්නේ බුලත් පැලේ වර්ධනය වෙලා තියෙන තත්ත්වය ගැන සහ ඉතින් මේකේ ඉදිරියටත් නඩත්තු කටයුතු සිදු කරන ආකාරය පිළිබඳවත් කතා කරලා අද දිනේ වීඩියෝ එක නිමා කරන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ පේන්නේ අපි සිටවගත්තු බුලත් පැලය ඉතින් හොඳින් වර්ධනය වෙලා තියෙනවා. අපි බලමු පොඩ්ඩක්. ඉතින් මෙන්න මේ ආකාරයෙන් අපිට දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ විදිහට හොඳින් කොළ දාලා දළු දාලා හොඳින් වැල වර්ධනය වෙලා තියෙනවා. බුලත් වැල පඳුරක් විදිහට හොඳින් වර්ධනය වීම සිදු වෙලා තියෙනවා. ඉතින් ඒකේ විශේෂත්වය තමයි අපි මේක බඳුන්ගතව සිදු කරද්දී
මේකට හොඳින් පෝෂණ මාධ්‍යයක් අන්තර්ගත වෙන ආධාරකයක් තමයි ලබා දුන්නේ හොඳ ආධාරකයක් ලබා දුන්නම හොඳින් පෝෂණ මාධ්‍ය අන්තර්ගත වෙන ආධාරකයක් ලබා දුන්නාම මෙයා මෙහෙම උඩට උඩට එතිගෙන යද්දි මෙයාගේ අර එන මුල් තියෙනවනේ ඒ කියන්නේ කඳෙන් හටගන්න මුල් මේ පෝෂණ මාධ්‍ය සහිත ආධාරකයේ ඇතුළට ගිහිල්ලා පෝෂණය ලබා ගැනීම සිදු කරනවා එතකොට හොඳින් පෝෂණය ලබා ගැනීමට හැකි අර සාමාන්‍ය විදිහට හිටවනවට වඩා හොඳින් ඉක්මනින් පෝෂණය ලබා ගැනීමේ හැකියාව තියෙනවා එතකොට ඉක්මනින්ම වර්ධනය වීම සිදු වෙනවා ඉක්මනින් වර්ධනය වීමත් එක්කලා ඉක්මනින් අතු බෙදි බෙදි හොඳින් වර්ධනය වෙලා මේ වගේ හොඳ වර්ධනයක් සහිතව අපිට මේ වගේ හොඳ කොළදාවක් සහිතව පඳුරක් වගේ ලස්සනට හුරුබුහුටිව වර්ධනය වීම සිදු වෙලා තියෙනවා ඉතින් මෙන්න මේ විදිය වර්ධනයක් තමයි අපිට මාස 4ක් වගේ වෙද්දී දැක බලා ගන්න පුළුවන් වෙන්නේ හොඳ ශාස්ත්‍රීයව අපිට මේ පඳුර බුලත් වෙලා දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේ දක්වා සිදු කරපු නඩත්තු කටයුතු ගැන පුංචි මතක් කිරීමක් සිදු කරන්නම් අපි ඉස්සලා වීඩියෝ එකේ වීඩියෝ කොටස් වලදීත් පොඩ්ඩක් කතා කරුවා. අපි මේක සිටව ගත්තයන් පස්සේ හොඳින් ජල සම්පාදනය කරනවා අනවශ්‍ය තරම් කරන්නේ අවශ්‍ය ප්‍රමාණයට පමණක් ජල සම්පාදනය කරනවා ඊට පස්සේ කාබනික පොහොර දෙදුම් පාරක් යෙදීම සිදු කෙරුවා අපි එක් පාරක් යොදන එක නම් වීඩියෝ එකකට aran තියෙනවා ඒ වගේ අපිට සාමාන්‍යයෙන් මාසෙන් මාසෙට වගේ එහෙම නැත්නම් අවශ්‍ය වෙන ප්‍රමාණයට බල්ල ඉවර වෙලා කාබනික පොහොර යෙදීමක් සිදු කරන්න පුළුවන් එහෙම නැත්නම් අපිට රසායනික පොහොර උනත් යෙදීමක් සිදු කරන්න පුළුවන් අපිට මේකට රසායනික පොහොර යෙදීමක් සිදු කරන්නේ නැහැ අනවශ්‍ය නිසා ඒ කියන්නේ ලොකුම පෝෂණයක් දීලා ඉවරලා මේකට පන්න පන්න පොහොර දෙන්න ඕනේ නැති නිසා මෙහෙම කියලා ප්‍රශ්නයක් නැහැ අපිට වෙන නිල් කැට ටිකක් වගේ අර එන් වැඩි නිල් කැට එකෙන් චුට්ටක් වගේ එහෙම නැත්නම් මොකද අපිට බුලත් පඳුරක් බුලත් වෙලක් සිටව ගත්තාම අපි ගෙදරක බලාපොරොත්තු වෙන්නේ හොඳ ලොකු කොළ ටිකක්. එතකොට අපිට වමනා කරන වැඩවලට ගන්න පුළුවන් හොඳ අර ඇහැට දැක්කහම ප්‍රියමනාප හොඳ පෘෂ්ඨිමත් පිරීලා තියෙන කොළ ටිකක්නේ. ඒ නිසා හොඳින් පෝෂණය ලබා දීලා හොඳ වැලක් විදිහට අපිට වර්ධනය කරගැනීම හැකියිද? ඒ වගේම තමයි අපි මේකෙදි අර පෝෂණ මාධ්‍ය ලබා දීපු ආධාරකයේ මැද්දට එස්ලෝන් පයිප් එකක් එස්ලෝන් බටයක් යෙදීම සිදු කෙරුවා. ඒක අපි යෙදුවගෙන් පස්සේ අපිට පුළුවන් අපිට වතුර දාදි මේක උඩින් මෙහෙම වතුර එදීම සිදු කරන්න. එතකොට හොඳ තෙතමනයක් පවත්වාගෙන යෑමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපිට දියර පොහොර වර්ග වගේ යොදනවා නම් ඒක හරහා යෙදීමේ හැකියාව තියෙනවා. එතකොට ඉතාමත් සාර්ථක ලෙස ඉතාම ඉක්මනින් මේ පැලයට මේ වැලට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් නඩත්තු කඩේතු ගැන අන්න ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඒ විදිහට තමයි නඩත්තු කඩේතු කෙරුවේ මේ දක්වා. අපිට ඉදිරියටත් මෙන්න මේ ආකාරයෙන් නඩත්තු කඩේතු සිදු කරගෙන යන්න පුළුවන්. අපි මේකෙනෙත් මේ අසන්න නෙලා ගන්නවා. ඒ කියන්නේ අපිට ඕන වෙද්දි කොළයක් දෙකක් කඩා ගන්නවා. කොළ කැඩුවෙම නැතුවත් නෙමෙයි තියෙන්නේ. හැබැයි ටික දවසකින් කැඩුවේ නැහැ. දැන් මේ වීඩියෝ එක නිමා කරන්න ඕන නිසා සාමාන්‍යයෙන් ඉතින් අපිට මේකෙන් කොළ කඩන්න කඩන්න මේ දළු කඩලා අයින් කරන්න අයින් කරන්න හොඳින් පඳුර දාලා හොඳින් වර්ධනය වෙන වැලක් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕන හිරු එළිය අපි ගොඩාක්ම හිරු එළිය තියෙන තැනකින්ුන් නෙමෙයි තියලා තියෙන්නේ සාමාන්‍ය හිරු එළියක් තියෙන තැනකින් හැව නෙමෙයි නෙමෙයි සාමාන්‍ය මධ්‍යස්ථ හිරු එළියක් තියෙන ස්ථානකින් තමයි තියලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි අපි මේක පාලනය කරගෙන මේ දක්වා අරගෙන ආවේ. ඉතින් තව දෙයක් කියන්න ඕන දැන් නම් මේකේ හොඳට මේ කොළ ඇවිල්ලා කොළ ගොඩක් තියෙනවා ඒක නිසා කොළ කඩලා ඉවත් කරන්න ඕන. දැන් මම මේ වීඩියෝ එකේ කඩලා පෙන්නන්නේ නැහැ බොරුවට මෙතන ඌමනාවක් නැතුව බුලත් කොළ ටික කඩලා නාස්ති කරන්න ඕනේ නැති නිසා. ඒ වගේම තමයි දැන් මේ දැන් අද බලපුවම මමත් දැක්කේ මේකේ මේ හැමතැනින්ම දඬු තියෙනවා. දඬු තියෙනවා කියන්නේ අපිට අලුතෙන් බුලත් පැල ටිකක් ඉඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ බුලත් දඬු ටිකක් ඉඳලා ඉවර වෙලා අලුතෙන් පැල ටිකක් සදා ගන්න පුළුවන්. ඒ වුණාට අද මම පොඩ් සකස් කරගෙන නැහැ. ඒක නිසා මේ වීඩියෝ එකේම දඬු කපලා සිටව ගැනීමක් සිදු කරන්න බෑ. අපි වෙන වීඩියෝ එකක් විදිහට ඒක බුලත් දඬු පැල කර ගන්න ආකාරය පිළිබඳව ඉදිරියේදී ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මේකෙන්ම දඬු ටිකක් අරගෙන සිටව ගන්න පුළුවන්. මොකද හොඳ සිටවන්න යෝග්‍ය හොඳ නිරෝගී දඬු කිහිපයක් අපිට මේකේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට මාස 4ක් වගේ වෙද්දී හොඳින් මෙන්න මේ ආකාරයෙන් වර්ධනය වුණ බුලත් වැල දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි නඩත්තු කඩේතු ගැන සඳහන් කෙරුවා මුලින් ඉඳන්ම වීඩියෝ එක කරපු ආකාරය ස්ටෙප් එක සේරම අන්තර්ගත වෙන විදිහට අපි වීඩියෝ එක එකතු කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච වීඩියෝ එක නිමා කරන්නයි යන්නේ. වීඩියෝ එක නිමා කරන නිසා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලා ඔක්කොටම ස්තුතියි. මේ වගේ තවත් වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙන් අපි සමුගන්නවා. සමුගන්න කලින් චූටි දෙයක් කියන්නම්. ඒ තමයි
අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි අලුතෙන් video එකක් දැම්මහම ඔයාලට notification එකක් එනවා. notification එක ආවගෙන් පස්සේ ඔයාලට පුළුවන් මේ video එක බලලා ඉවරලා මේ video එකේ තියෙන දේවල් ප්‍රායෝගිකව ඔයාලගේ ගෙවත්තට ඔයාලගේ උද්‍යානයට එකතු කරගෙන ඔයාලගේ උද්‍යානයේ අලංකාරත්වය එතකොට ගෙවත්තේ ඵලදායිතාවය තව දුරටත් වර්ධනය කර ගැනීමට පුළුවන් ඔයාලට මේ වගේ නව ක්‍රමවේද ප්‍රයෝගී කරගන්න හැමතිස්සෙම ඔයාලගේ වගාවටත් ඒ වගේම තමයි මේ වගේ දෙයක් උද්‍යාන අලංකරණ අයිටම් එකක් විදිහටත් ගොඩක්ම යෝග්‍යයි මොකද හරි හුරු බුහුටි ඇහැට දැක්කහම උද්‍යානයක වුණත් තියන්න පුළුවන් හරි ලස්සනයි අර මල් පැලයක් වගේ වුණත් මේ හොඳට පිරීලා තියෙනවා ඒක නිසා ඒ වගේ දෙයකට වුණත් අපිට භාවිතා කරන්න පුළුවන් ඒ දෙත් මතක් කරමින් අපි වීඩියෝ එක නිමා කරනවා ස්තුතියි